අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඉවත දාන පොල්කටු කොහොමද අපේ ඇග්‍රිකල්චරල් එහෙම නැත්නම් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා යොදාගන්නේ කියලා අපේ කාබලික වගාවට අපිට කොයි කොයි විදිහටද මේ ඉවත දාන පොල්කටු යොදාගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අපි කතා කරන්නේ මේ පොල්කටු වලට වෙනත් විදිහට අපි කොහොමද මේ පොල්කටු සල්ලි කරන්නේ කියන කාරණය පිළිබඳව. මේකෙදි අපිට පොල්කටු සල්ලි කරන්න හොඳම ක්‍රමවේදය තමයි ඊබේ හරහා ඩිරෙක්ට් ෂිපින් කිරීම. ඩිරෙක්ට් ෂිපින් කියලා කියන්නේ අපි ළඟ තියෙන පොල්කටු අපිට ජාත්‍යන්තරයට විකිණීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් ඒක කරන විදිය. දැන් මෙතන බලන්න පොල්කටු මෙතන කොකනට් ෂෙල් බ්‍රෑන්ඩ් නිව් කියලා ඒගොල්ලෝ එකයි ඩොලර් එකයි දශම පහයි තුනකට ඒගොල්ලෝ විකුණනවා. ඒ කියන්නේ ඩොලර් එකක් කියන්නේ රුපියල් 200කට වඩා වැඩි. ඊළඟට මෙතන පොල්කටු මං හිතන්නේ පොල්කටු 6ක් විතර වෙන්නේ නැති ඩොලර් 25ට දාලා තියෙනවා. ඊළඟට මෙතන සුද්ධ කරපු පොල්කටු ඩොලර් 5ට දාලා තියෙනවා. හොඳට සුද්ධ කරපු පොල්කටුක මිල මේ විදිහට තමයි දීලා තියෙන්නේ. දැන් මේක අපි චුට්ටක් බැලුවොත් මේක චයිනීස් කෙනෙක් කරන්නේ. අපි මේක චුට්ටක් බලමු කොයි විදිහටද මෙයාගේ රෑන්කින් ගිහිලා තියෙන්නේ කියලා. දැන් ඔබලන්ට පේනවා මෙතන natural creative rice fruit coconut shell wooden මෙතන decoration bowls spoon set. එහෙම තමයි මේකේ දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට පොල්කට ලස්සනට එයා හදලා තියෙනවා. එතකොට මේකෙන් 12ක් එයා විකුණලා තියෙනවා. එතකොට මේකේ ප්‍රමාණය කීයක්ද මෙයා විකුණලා තියෙන්නේ? ප්‍රයිස් එක දීලා තියෙන US dollars 7.81ක් කියලා. සාමාන්‍යයෙන් අපි මේකේ සාමාන්‍ය ගණන ගත්තොත් එහෙම 1400කට වගේ තමයි මෙයා මේක අලෙවි කරලා තියෙන්නේ. එතකොට මේකෙදි එක බෝල් එකක්. ඒ කියන්නේ මේ 1400කට පොල් කට්ටක් විකුණලා තියෙනවා. පේනවා නේද කොයිතරම් ලොකු මුදලක් එයා ලබාගෙනද? එතකොට එයා 12ක් විකුණලා තියෙනවා මේ විදිහට ලස්සනට. උලන්ට කරන්න තියෙන වැලි කඩදාසියක් අරගෙන මේම ලස්සනට මේක කරන්න විතරයි. ලොකු පොල් කටු ඔයගලන්ට අලෙවි කරන්න පුළුවන් මේක බෝල් එකක් විදිහට. ඔයගලන්ට රයිස් කන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ෆෘට් සලාඩ් කියලා විකුණන්න. ඔයගලගේ ක්‍රියේටිවිටි එක අනුව ඔයගොල්ලෝ කොහොමද මේක අලෙවි කරන්නේ බලන්න. දැන් මෙයා කියලා තියෙන විදිය natural creative rice fruit coconut shell. ඒ කියන්නේ ඒක බත් කන්න හරි ෆෘට්ස් වලට හරි පාවිච්චි කරන්න පුළුවන් කියලා. shell coconut shell wooden decoration bowl spoon set. එතකොට මෙයා දීලා තියෙන විදිය තමයි ඒක. එතකොට මේකෙදී 1 piece වලට 2 piece bowl අපි තුමේ මේක දැම්මොත් එහෙම මෙතන ඩොලර් 10ක් වෙනවා. දෙකක් පාවිච්චි කරනවා නම් තුනක් දෙනවා නම් එයා දෙන්නේ ඩොලර් 12කට. ඒ විදිහට එයා ස්පූන් එකලම දෙනවා. එහෙම අවශ්‍ය නම් ඒ විදිහට ගන්න පුළුවන් ඩොලර් 11කට. මේක අපි අර කම්ප්ලිකේෂන් විදිහට මේ එයා එක හදලා මේ විදිහට අලෙවි කරනවා. එතකොට අපිට මේ විදිහට අලෙවි කරලා ලොකු මුදලක් උපයන්න පුළුවන්. දැන් අපි හැමෝම මේ වෙලාවේදී ඇත්තටම ජාත්‍යන්තර වෙළඳපළට යන්නට ඕනේ. ජාත්‍යන්තර වෙළඳපළට ගිහිල්ලා තමන්ට ලේසියම තියෙන දේ. දැන් මම ඊට කලින් කිව්වා කොස්කොල අපිට විකුණන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි පොල් කටු වලටත් අපිට මේ විදිහට පුංචි ස්පූන් එකක් හදලා. ඔයාලට මේවා කරන්න බැරි කමක් නැහැ. මේ විදිහට කරලා ඔයාලට විකුණීමේ හැකියාව තියෙනවා. හරි, අපි තව බලන්නේ මේ කොකනට් ෂෙල්ස් එහෙත් නැත්නම් මේ පොල් කටු වලින් තව කොහොමද අපිට ආදායම් උපය ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඊළඟට අපි තව බලමු. ඔයාලට පේනවා මේ විදිහට මේ පොල් කට්ට නිකම්ම හදලා ඊළඟට මේක ෆෘට් බෝල් කියලා තියෙන්නේ. ඔයගලන්ට මේක තව විදිහකට මේ පුංචි අයිඩියාස් ඔයගලන්ට දෙනවා නම් මේක ලුණු පොල් කට්ටක් විදිහට මේ අපිට දාන්න පුළුවන්. සෝල්ට් කන්ටේනර් විදිහට මේක මේ විදිහ එක කලවි කරන්න පුළුවන්. මේක මෙයා දෙන්නේ 11.82කට. එතකොට මේ විදිහට මේ අලුත් විදිහට අපිට මේ දේවල් පෙන්නන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට පෙන්නන්න පුළුවන් සෝල්ට්. අර දැන් අපේ සාමාන්‍ය ගෙදර තියෙන ලුණු පොල් කට්ට අපි පොල් කට්ටක්නි පාවිච්චි කරන්නේ සාමාන්‍ය ඉස්සර නම් ලුණු පොල් කට්ට තමයි පාවිච්චි කරන්නේ. පොල් කට්ටි ඉස්සර මේ ලුණු මිදෙනවා. අපි ඒකට කියනවා වාසනාවන්තයි කියලා. ඇත්තටම ලුණු වලින් අපිට හුරුකම් ගොඩාක් කරන්න පුළුවන්. අපිට මේ විදියට ලුණු පොල් කට්ටක් ඩිසයින් කරන එක හරිම හොඳයි. අපි කෙනෙක්ට ඒකේ උදව්වකුත් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහ අයිඩියා එකකට ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඔයාලට පේනවනේ මේ හෑන්ඩ් මේඩ් කොකනට් බෝල් කියලා දාලා ඩොලර් 23ට අලෙවි කරනවා. මේවා ගන්නවා. මේවා අනිවාර්යෙන්ම යන දේවල් පුතේ.
මේවා යන්නේ නැහැ කියලා හිතන්න එපා. මේවා අනිවාර්යයෙන්ම යනවා. මොකද අපේ ලංකාවට කොකනට් චෙස් මේ පොල්පට තිබුණාට ගොඩාක් අයට මේ පොල්පට නැහැ. ඉතින් ඒ වගේම මේ බලන්න මේ පොල්කට වලින් පුංචි බොත්තම් වගේ හදලා මෙහෙම ලස්සන පෙන්ඩන්ට්ස් වගේ හදලා ඇක්සසරිස් හදලා තියෙනවා. ඊළඟට මේ වගේ අපිට පුළුවන් මේ පොල්කටු පාවිච්චි කරලා මේවා හිල් කරලා මේ පුංචි බබාලව නාවන්න. මේ බලන්න ෂෙල් ෆෝ නිව් බෝන්ස් නැචුරල් කොකනට් ෂෙල් කිට් ෆෝ නිව් බෝන්ස්. එතකොට පුංචි බබාලව නාවන්න හදලා තියෙන පොල් පැටින්නේ නාවන්න. එතකොට ඒ විදිහට ඩොලර් 30කට අලවි කරනවා. ඉතින් මේ විදිහට කොයි තරම්නම් දේවල් හදන්න පුළුවන්ද. මේ ජාත්‍යන්තර වෙළඳපොළට පොල්කටු කියලා කියන්නේ හරිම වටින දෙයක්. දැන් මේකෙන 0.01% එයා විකුණනවා. හැබැයි එයාගේ ෂිපින් එක දාලා තියෙනවා 3.99%. එතකොට ඇත්තටම මෙයා ඩොලර් 4කට මේ පොල්කටු බෝල් එක විකුණන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟට ඔයගලන්ට බලන්න පුළුවන් මෙන්න බලන්න අලුත් විදියට හිතන කෙනෙක් කියලා ලස්සනට මේක පාට කරලා. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයගලට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා නම් ඔයගලට මේ විදිහට ලස්සනට මේක හදන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා පංචි විදිහට අපි පංචි දාන පොල්කටු වල. එතකොට ගේම් සෙට් එකක් විදිහට මේක හදන්නත් පුළුවන්. බලන්නකො මේක මෙන්න මේ විදිහට තමයි එයා ලස්සනට මේක කලර් කරලා තියෙන්නේ. එතකොට එයා මේක දීලා තියෙන්නේ ෆුඩ් කන්ටේනර් ඩෙකරේෂන් හෑන්ඩ් මේඩ්. එතකොට එයා ෆුඩ් කන්ටේනර් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. එයා $20 තමයි මේක විකුණන්නේ. මේක අරගෙන තියෙනවා 22ක් මේක විකුණලා තියෙනවා. අපි බලමු කොහෙද මේ රට කියලා. මේක විකුණලා තියෙන්නේ කොහේ ඉඳලාද කියලා. ලොකේෂන් එක දාලා තියෙන්නේ ඕස්ට්‍රේලියා කියලා. ඕස්ට්‍රේලියා කියලා තමයි. යා ඕස්ට්‍රේලියාවේ ඉඳලා තමයි මේක විකුණන්නේ. උගලට පේනවා නේද? අලුත් විදියට හිතලා අපිට පොල්කටු වලින් කොයි තරම්නම් ඉපේන් කරන්න පුළුවන්ද කියලා. බලන්න මේක ලස්සන්ට මෙතන එයාගේ මේ පොඩි ටැග් එකක් එහෙම ගහලා එයා එක ඇලවි කරන විදිය. එතකොට මේ විදිය කන්සෙප්ට් වලට ඔගොල්ලෝ එන්න ඕනේ. ඊළඟට මෙතන ශ්‍රී ලංකාවේ කෙනෙක් මේ විදිහට ඒකෝ ෆ්‍රෙන්ඩ්ලි ලංකා සීලෝ නැචරල් කොකනෂල් ටී කප් එකක් විදිහට විකුණනවා. එයා ටී කප් එකක් තමයි හදලා තියෙන්නේ $11. එතකොට අපිට ෆුල් කටුවලට කොයි තරම්නම් දෙයක් කරන්න පුළුවන්ද. දැන් මෙයත් ඒ විදිහටම මේ හැංගර්ස් මෙතන තියෙන කොකනෂල් සෝප් රිටේලර්. එතකොට බාත්රූම් ඩෙකරේෂන් කිචන් ඩෙකරේෂන් එකක් විදිහට මේ පොල් කට්ටක් අරගෙන අපි එක චුට්ටක් බලමු. පොල් කට්ටක් අරගෙන ඔයගලන්ට පේනවා ඇති මේ බලන්න පොල් කට්ටක් අරගෙන ලස්සනට කපලා ඒක පොඩ්ඩක් ඩිසයින් කරලා තියෙන්නේ. එක එක ලස්සන දේවල් කරලා ක්‍රාෆ්ට්ස් විදිහට හදලා. එතකොට එයා එකක් පොල් කට්ටක් $7 විකුණනවා. ඉතින් තාම මෙයාගේ අලමි වෙලා නැහැ. නමුත් මේ අලුතින් දාපු එක හැබැයි මේක අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඒ විදිහට ඔයගලන්ට හිතන්න පුළුවන් පොල්කටු වලට කොයිතරම්ම වටිනාකමක් අපිට දෙන්න පුළුවන්ද. අපි මේවා නිකන් උහේ විසි කරලා දානවා. අපි තව ටිකක් පහළට යන් මේ බලන්න ජග් එකක් කරලා තියෙනවා. හෝම් මේඩ් කොකනට් ෂෙල් කෙටල් කිචන් අයිටම් ටී පොට් බ්‍රවුන් බෝල් නිව් යුනික් සිලෝන් මේ විදිහට දීලා තියෙනවා. ඊළඟට අපි බැලුවොත් පොල් කටු කොයි තරම්ද මේ eBay එක තුල විකිණනවද. මේ බලන්න පොඩියට කපලා ලස්සනට පෙන්නලා මේ චයිනවලින් මේක දෙන්නේ top rated seller. එතකොට මෙයා පොඩි discount එකකුත් දීලා මේක විකුණනවා. ඉතින් මට ඔයගලන්ට මේ දේවල් වලින් පෙන්වන්න ඕනේ මේවට හොඳ වෙළඳපළක් තියෙනවා. වෙළඳපළක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේකට හොඳ වෙළඳපළක් තියෙනවා. මේ බලන්න කො අලුත්ම දෙයක් හෑන්ඩ් වොෂ් බොටල් එකක් හදලා ශ්‍රී ලංකාවේ හදලා තියෙන්නේ. එයා හෑන්ඩ් වොෂ් බොටල් එකක් මේ විදිහට අපි පොඩ්ඩක් ඒක බලමු. මේ බලන්න මේක තමයි ක්‍රියේටිවිටි එක කියන්නේ. එයාගේ මේ හෑන්ඩ් වොෂ් බොටල් එක ඔයගලන්ට මෙතන බලන්න පුළුවන්. මේ බලන්න හෑන්ඩ් වොෂ් බොටල් එක. ඒකද සාමාන්‍යයෙන් පොල් කට්ට අරගෙන ඒක ලස්සනට වාර්නිෂ් කරලා මේ විදිහට හදලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයගලන්ට තව කොච්චර දේවල් හිතන්න පුළුවන්ද. ඔයගලන්ට නිර්මාණය කරන්න පුළුවන් ඔය අපි ගත්තොත් එහෙම ඔය මේ කැක්ටස් වගේව හදන පුංචි මං ඉසල් එකේ කියලා දුන්නානේ කැක්ටස් හදන්න අපිට පුළුවන් කියලා. ඒකට මෙහෙම වාර්නිෂ් කරන ලස්සනට කැක්ටස් කන්ටේනර්ස් හදන්න පුළුවන්. ඒ වගේම හරියට අලවි කරන්න පුළුවන්. මොකද පිටරටවල් වල අය කැක්ටස් වගා කරන්න හරි කැමති.
ඉතින් ඔගොල්ලන්ට ඒ වගේ දේවල් වලට උනත් යන්නට පුළුවන්. ඉතින් මට ඕනේ ඔගොල්ලන්ට මේ හැකියාව මෙච්චර දේවල් කරන්න පුළුවන් කියන එක පෙන්නන්න. දැන් මේක විතරක් නෙමෙයි, දැන් හැඳි හදනවා මේ වගේ දේවල් නේ අපි කතා කරේ. තව තියෙනවා පොල්කටු වලින් වැඩ ගන්න ක්‍රම. මේ බලන්න සුප් පිළිගන්න එකක් විදිහට ඒගොල්ලෝ දාලා තියෙනවා. ඊළඟට මම දැක්ක, මට ඔයගොල්ලන්ට ඒක පෙන්වන්න හොයාගන්න විදියක් නැහැ. මම දැක්ක මේ බොත්තම් නිර්මාණය කරනවා. පොල්පටු වලින් පුංචි පුංචි බොත්තම් විදියට හදලා බොත්තම් නිර්මාණය කිරීමක් කරනවා. ඉතින් ගොඩාක් මේක වෙළඳපළ වැඩි. හැබැයි මේකේ මිලියන ගාණක් මේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඒක නිසා ඔයගොල්ලන්ට අලෙවි කරන්න බැරි වෙන එකක් නැහැ. ඒ වගේ තියෙන පුංචි පුංචි ක්‍රමවේදයන් මම අත ජලයෙන් මුදල්ලේ පීවේ පාඨමාලා විදි කියලා දෙනවා. කොහොමද මේවා අපි අලෙවි කරන්නේ, අපි කොයි විදිහටද විවිධ ක්‍රම යොදා ගන්නේ කියන එක පිළිබඳව මම කියලා දෙනවා. ඉතින් අවශ්‍ය දරුවන්ට අවශ්‍ය නම් අත ජලයෙන් මුදල්ලේ පීවේ පාඨමාලාවට සම්බන්ධ වෙලා මේ විදිහට අලෙවි කරන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. හරි, ඊළඟට අපි බලමු මේ තියෙන්නේ පොල්කටු අඟුරු. ඉතින් පොල්කටු අඟුරු වලටත් හොඳ මේ කොකනට් ෂෙල් චාකෝල් කියලා මෙතන දෙන $9.99 තමයි විකුණන්නේ. ශ්‍රී ලංකාවේ ඉඳලා පොල්කට්ට හොඳට පොල්කට්ට දෙක තුනක් අරගෙන හොඳට ගිනි තියලා ඒ අඟුරු ටික දෙනවා. ඉතින් මේක පාවිච්චි කරනවා දත් මදින්න. ඊට පස්සේ පොල්කට්ට අඟුරු වලින් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක්, ගිනි තියලිවර වල ඔය විවිධ සුවඳකාමික පුළුස්සන්න මේ වගේ දේවල් වලට පාවිච්චි කිරීම කරලා තියෙනවා. ඊළඟට මේ හැඳි නිර්මාණය කිරීම හරිම ජනප්‍රිය දෙයක්. මේ බලන්න විවිධ විදිහේ හැඳි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පොල්කටු හැඳි වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ බලන්නකො ඔයගලට පේන නැති පොල්කටු හැඳි වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ගොඩාක් වෙලාවට පිටරට අය පොල්කටු හැඳි භාවිතා කරන්න හරි කැමති. ගෑරුප්පු හදන්න පුළුවන්, තෙල් හැඳි හදන්න පුළුවන්. ඊළඟට මේ අයිස්ක්‍රීම් කප් හදලා තියෙන විදිය, මේ විදිය දේවල් හදලා තියෙනවා. විවිධ ක්‍රාෆ්ට්ස් නිර්මාණය කළා තමයි අපි දැක්ක ලස්සන ක්‍රාෆ්ට්ස් නිර්මාණය කළා තියෙන විදිය. ඉතින් පොල් කටු වලට ලොකු වෙළඳපළක් අපිට මේ විදියටත් හදන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලන්ට මේ බලන්න හැඳි රඳවණයක් එක්කම හදලා තියෙනවා හැඳි. ඉතින් මේ විතරක් නෑ, අපිට තව දේවල් තියෙනවා පොල් කටු වලින් කරන්න පුළුවන්. අපි ඒ දේවල් පිළිබඳව ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මේ වීඩියෝ එකේ දිග වැඩි වෙන නිසා මම මෙතනින් නවත්තනවා. ඉතින් මේ අන්තර්ජාලය හරහා අපිට පොල් කටු අලෙවි කරලා මුදලක් හොයාගන්න විදිය පිළිබඳව තමයි අද මම ඔයගොල්ලොත් එක්කලා කතා කරේ. ඉතින් අවශ්‍ය දරුවන්ට ඒ දැනුම ලබා ගන්නට පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් ලිපේමේ පාඨමාලාවට සම්බන්ධ වෙලා. ඒ වගේම දරුවන්ට මතක් කරන්න ඕනි, එක සොයන් හදන පාඨමාලාම ඔයගොල්ලන්ට තනි හරිම බොහොම පහසුවෙන් මේ ඉබේම සිදු කරන්නට පුළුවන්. ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශනේ මම ලබා දෙනවා. ඒ වගේම මේක ලොකු දෙයක් නෙමෙයි. හරියට දැන් මේ අන්තර්ජාලය හරහා මුදල් උපයනවා කියන එක අහනකොට දරුවන්ට හරියම ලොකු ගැටලුවක්. මේව කරන්න පුළුවන්ද? මේ ලෝකේ ගොඩාක් අය මේව කරනවා, අපිට කරන්න බැරි වෙයි එහෙම කියලා හිතලා. එහෙම හිතන්න අවශ්‍යතාවයක් නෑ පුතේ. මොකද අන්තර්ජාලය හරහා මොනවා හරි වෙබ්සයිට් එකක් අපි වැඩ කරනවා කියලා කියන්නේ, දැන් මට මේක බලන්න ඕන නම් මම මෙතෙන්ට ක්ලික් කරන්න ඕනේ. මම මෙන්න මේ තියෙන එකට මම ක්ලික් කරන්න ඕනේ. මේක ක්ලික් කරපු ගමන්ම මං අන්තර්ජාලයේ විසින්ම මේ බලන්නේ. මේකට යනවා. ඊට පස්සේ මට මේක බලන්න ඕන නම් මම මෙතෙන්ට මගේ කර්ස් එක ගෙනියන්න ඕනේ. දැන් අපි හිතමු මට මේක බලන්න ඕනේ. එතකොට මම මෙහෙම අරගෙන ගියාට පස්සේ මට තව අපිට මෙතන මේ තියෙන ඒවා බලන්න ඕන නම් 12 සෙට් එක බලන්න. මේ පොල්කට් වලින් හදලා තියෙන 12 සෙට් එක මම බැලුවා. මේකේ ප්‍රයිස් එක මෙතන තියෙන්නේ. ඒක හැමදාම මේ විදියම තමයි. හැමදාම කියන්නේ මේ සයිට් එකේ, මේ වෙබ්සයිට් එකේ මේ වැඩ කරන විදිය වෙනස් වෙන්නේ නැහැ. මෙතන ක්ලික් කරන්න කිව්වා නම් මේක මෙහෙම කරන්න කිව්වා නම් මේක මේ විදියට කරන්න කිව්වා නම් ඒක ස්ථිරයි. දැන් මේ අපි සෞභාග්‍ය රාජ්‍යරට වැඩමුළුවේදී මෙහෙම කරන්න බෑ. මොකද අපි හිතින්දි හිතත් එක්කලා කටයුතු කරන්නේ. අපේ හිත කොයි විදිහේ තියෙනවද කියන එක කාටවත් නිර්දේශ කරන්න බෑ. ඒ නිසා තමයි මේ වගේ වැඩමුළුව හරියටම නිවැරදිව මේ ක්‍රමවේදයන් තේරුම් ගත්ත කෙනෙක්ම කරන්න ඕනේ.
ඒක වෙනස් වෙනවා. නමුත් මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීම හරිම ලේසි, කෙනෙක්ට සොයන්න අධ්‍යයනය කළා කරන්න පුළුවන් දෙයක්. සමහරු බයයි මගේ දැනුමට මේක කරන්න බැරි වෙයිද, මට දැනුම මදිද, මගේ ඉංග්‍රීසි දැනුම මදිද, එහෙම කියන දරුවෝ හිතනවා. එහෙම හිතන්න දෙයක් නැහැ. මේක හරි ලේසියෙන් කරන්න පුළුවන් බව දරුවන්ට මතක් කරන්න ඕනේ. හැබැයි ඒකට දැන් මේ වෙබ්සයිට්ස් පුතේ එක එක කාලෙට එක එක දේවල් එනවා. ඉතින් ඒ නිසා ඒවත් එක්කලා අප්ඩේටඩ් නොලෙජ් එක තියාගෙන හැමතිස්සෙම මේ පිළිබඳව හොයලා අප්ඩේට් වෙලා වෙමින් තමයි මේක කරන්න ඕනේ. ඒක හරියට තේරුම් අරගෙන මේක කරනවා නම් කිසිම ගැටලුවක් නැතුව මේක මේ වෙබ්සයිට් එකක වැඩ කිරීමක් කියලා හිතාගෙන අපිට මේක යන්න පුළුවන්. ඉතින් ඒ අවශ්‍ය කරන දැනුම මම දරුවන්ට ලබා දෙනවා. අවශ්‍ය දරුවන්ට වැඩම පාඨමාලාවක් ඇත්තටම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ පේජ් එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. මගේ පේජ් එකේ ලින්ක් එක මේ ඔයගොල්ලෝ මේ බලන වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ නිල් පාට අකුරින් තියෙනවා. මගේ පේජ් එකේ ලින්ක් එක ශාරාජි සිම්පල් ලයිෆ් එකට උඩට එකට ගියාට පස්සේ උඩින්ම තියෙනවා සෙන්ඩ් මැසේජ් කියන කොටස. ඒ සෙන්ඩ් මැසේජ් කියන තැනට ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ දරුවන්ට ඒ අවශ්‍ය කරන මාර්ගයේ ඔගොල්ලන්ට සේවයන් ලබා ගන්නේ කොහොමද කියලා වැඩි විස්තර ලබා ගන්නට පුළුවන්. මගේ සහායකවන්ගේ උදව්ව ඇතුව අවශ්‍ය කරන විදිහට පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. තනියෙන් ඔගොල්ලන්ට ඕනම නිදහස් වෙලාවකදී අධ්‍යයනය කරන්න පහසු විදිහට කොයිතරම් කාර්යබහුල වුණත් ඔගොල්ලන්ගේ නිදහස් කාලෙදී අධ්‍යයනය කරන්න පහසු විදිහට තමයි මම ඒව සකස් කරලා තියෙන්නේ. ඒකත් මතක් කරගන්න ඕනේ. ඒ වගේම සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේ වීඩියෝ මාලාව සහ පාඩම් මාලාව දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒක අධ්‍යයනය කළා ඊට පස්සේ දරුවන්ට අවශ්‍ය නම් මාත් එක්කල කතා කරන්න වෙලාවක් ලබා ගන්නත් අවසර ලැබෙනවා. මම ඒක ඉස්සෙල්ලා එකටම දුන්නා, දැන් මම කොටස් දෙකකට බෙදලා දෙන්නේ. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නේ හැකියාව තියෙනවා. ඒ වගේම සෞභාග්‍ය ආශිර්වාද පරිපූර්ණ කටලේ සහ හිරු මැණික් නිල් මැණික් සහ රෝස මැණික් අවශ්‍ය දරුවන්ට ලබා ගන්න ඕනේ නම් ඒකටත් දරුවෝ හිතන වෙලාවට ඒවා ඇලවුම් කරලා ලබා ගන්න පුළුවන්. ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් ඒවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දී පිපෙන මල් වර්ග ලබා ගන්න දරුවන්ට හැකියාව තියෙනවා. අවශ්‍ය විදිහට ඇලවුම් ලබා දෙන්න කියලා මතක් කරනවා. හරි, ඒ ටික තමයි මට මතක් කරන්නට තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේ පොල් කටුවලට අපිට තව මොනවද ලබා දෙන්න පුළුවන්, වටිනාකම් අපි කොහොමද පොල් කටු හරි විදිහට නිවැරදිව භාවිතා කරන්නේ කියලා. තෙරුවන් සරණයි. අපි තව හැමෝටම.